මම අද කතා කරන්න යන්නේ සිංහල චිත්‍රපට වංශයේ විශිෂ්ටතම ගායිකාව සහ ප්‍රථම නිලිය සම්බන්ධව. කඩවුණු වරන්දුව කිව්වහම කවුද නොදන්නේ? ඒ තමයි ප්‍රදර්ශිත පළමු කතානාද වෘත්තාන්ත චිත්‍රපටය. මීට වසර 70කට පෙර ආතුව තමයි එම චිත්‍රපටය නිර්මාණය සහ තිරගත වීම සිදු වුණේ. එහි ශ්‍රී ලංකා පළමු සිනමා තාරකාව තමයි රුක්මනී දේවි. ලංකේ සිනමාවේ පළමු තාරකාව වන රුක්මනී දේවිය යන්න පවසන්නේ ඇය පළමු ලංකේ කතානාද වෘත්තාන්ත සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ නිසාම නෙමෙයි. කඩවුණු පොරොන්දුව අතිමහත් රසික සහභාගීත්වය සපුරාගත් සිනමාපටයක් වීමද ඒ පසුපස පවතින හේතුවක්. එක අතකට එය එසේ සිදු නොවුණා නම් පුදුම සහගතයි. ගාමිණී වේරගම පවසන්නේ කඩවුණු පොරොන්දුවෙහි පිටපත් පහක් ප්‍රදර්ශනය සඳහා නිකුත් කළ බවත් ආරම්භක සිනමා ශාලාවේ ඒ කියන්නේ කින්ස්ලි සිනමා ශාලාවේ දින 127ක් එක දිගට එය ප්‍රදර්ශනය කළ බවත් එම චිත්‍රපටය සඳහා රුපියල් 3,25,000ක් වැය කළ බවත් පළමු ප්‍රදර්ශන වාරයේ निरूपणे උමතු විශ්වාසයේදී ඇය මිනිසෙකු ඝාතනය කරන චරිතයකට පණ පොවනවා. කෙසේ වුවත් ඇය පමාවකින් තොරවම සදාදරණීය පෙම්වතියගේ චරිතය හසු කරගන්නත් අවස්ථාව සලස ගන්නවා. තරුණ විය ඉක්ුත්වන තෙක්ම රුක්මනී හඳුනා ගැනීමේ සදාදරණීය පෙම්වතිය වශයෙන් වරක පරමාදර්ශී පෙම්වතිය වශයෙන් සිය පෙම්බරයා වෙනුවෙන් කවර දුකක් හෝ විඳ දරා ගන්නට සූදානම් පෙම්වතියක වශයෙන් ඇය ඉගෙන ගත්තේ වැල්ලවත්තේ ශාන්ත ක්ලෙයා හා දෙමටගොඩ ශාන්ත මැතිව්ස් විදුහල් දිත්තේ. ඇය විවිධ ප්‍රසංග ආදියට එහිදී එක් වුණා. සිය සමත්කම් විදහා පාන්නට උනේ අවිඥානිකව වූ සිය අනාගත දිවිසරිය පිළිබඳ ඉන් ඉඟිපල කරා. ශාන්ත මෙතු විදුහලේ ආචාර්යවරියක වූද සුප්‍රකට නෘත්‍යංගනාවක් වූ චන්ද්‍රලේඛා ඇය කෙරෙහි බලපාපු පළමු කලාකාරිය බව පුවත්පතකට පවසා තිබුණා. නුවරඑළියේ රම්බොඩ ෆ්‍රෝටොප්ස් වතු ඇයේ කුඩා රෝහලකදී 1923 වසරේ ජනවාරි මස 15 වෙනිදා උපන් මේ කුඩා දැරිය හඳුන්වා දෙන්නේ ඩේසි රාසම්මා ඩැනියෙල්ස් යන නමින්. ඇගේ පියා ජෝන් ඩැනියෙල් මව හෙලන් රෝස් ඩේසි රාසම්මා ඩැනියෙල්ස් විසිවසරක් ගතවෙත්ම සිරිලක ආලෝකමත් කළ සුපිරි කතක් වේයයි කවුරුත් හිතුවේ නෑ. ඇය රඟපෑ කඩවුණු පොරොන්දු චිත්‍රපටය 1947 වසරේ ජනවාරි මාස 21 වෙනිදා කොළඹ කින්ස්ලි සිනමා ශාලාවේදී මුල්වරට ප්‍රදර්ශනය කරන්නේ රුක්මනී දේවිය අවුරුදු 24ක යෞවනියක සමයේ. ඒ වන විට ඇය සිරිලක වේදිකා නාට්‍යයේ ජනාකර්ෂණ දිනු නිලියක්. ඒකම ඇය ජනකාන්ත ග්‍රැමෆෝන් ගායිකාවක්. ඇය ගායනයට වේදිකා හා සිනමා රංගනයට අවතීර්ණ වෙමින් සුවහසක් රසික ජනයා අමන්දානන්දයට පත් කළ සැඟවුණු කුසලතා බොහොමයකින් සපිරි කලාකාරණියක්. වෝල්ට අබේසිංහ නෙපෙයු රාමායණය ඇය ප්‍රසිද්ධ වේදිකාව තරණය කළ පළමු අවස්ථාව වුණා. වේදිකා නාට්‍ය රංගනයට රුක්මනී පිවිසෙන අවධියේ පැතිර ගිය අමනෝඥ අදහසක් ලෙස පසුකාලීනව උපේක්ෂා සහගතව බලන්නට ඇය පසුබට වුණෙත් නැහැ. රඟපෑම නූගත්තා පහත් අයට සීමා වූක් ලෙස එකල මහජනයා තුළ හැඟීමක් තිබූ බවද දුසිරිත මත්පැන හා හූකීම වේදිකා නාට්‍යයෙන් ඉවත් කළ නොහැකි ලක්ෂණයක් යයිද බොහෝ දෙනා සිතුවා. නිලියන් ගැන කතා කරන විට මොනවද ඔය ටීටර් කාරියෝ කියා මහජනතාව මත පල කළ බවද ඇය දිවිසැරිය අවලෝකනයේදී සඳහන් කර තිබුණා. එහෙත් රුක්මනී BAW ජයමාන්ගේ මූලිකත්වයෙන් යුතු මිනර්වා ආඳුනික නාට්‍ය කණ්ඩායමට එක්ව සිය වේදිකා නාට්‍ය රංගන කුසලතාව ගෙනහැර පාන්නට උනේ යතෝක්ත පසුගාමි ආකල්ප මුළුමනින්ම නොසලකා හරිමින්. රුක්මනීගේ වේදිකා හා සිනමා රූපණ පිළිබඳ අදහස් දක්වමින් ජේ උයන්ගොඩ පැවසු කරුණක් වන්නේ රුක්මනී මුහුණ දුන් තියුණු සීමාවන් බොහොමයක් ඇ ජීවත් වූ යුගය විසින් ආරෝපණය කරනු ලැබුවේවා බවත් එම විලංගු පුපුරවාගෙන ස්වාධීන රංග විලාසයක් ගොඩනංවා ගන්නට ඇය සතුව ශක්්‍යතාවක් නොතිබීම සැබවින්ම ඛේදනීය වූ බවත් ඇගේ ආත්ම ප්‍රකාශනය ගායනය වීම නිසා රූපණයේ දේශීය කලාත්මක විඥාණය ඊට යොදවනු පිණිස උත්සාහයක් දැරූ වග නොපෙනෙන බවත් ඔහු සඳහන් කරනවා. මෙයින් ප්‍රකාශ වන්නේ රුක්මනී ගායිකාවක්සේ වඩා සාර්ථක යන්නයි. මේ සනාථ කර ගැනීමට රුක්මනී තම නිරූපණය කරන චරිතයට අදාළව ගැයූ සිනමා ගීත තුලනාත්මක සැසඳීම ප්‍රමාණවත්. සිනමා රංගනයේ මුල් සමයේදී ඇයට ලැබුණු චරිත බොහොමයක්ම දුක්මසු අවස්ථා බහුලව තිබුණා.
එවක දුක්මුසු අවස්ථා කියා පෑමේදී ගීතයේද භාවිතයට ගෙන බව පැහැදිලි. රුක්මණීගේ වේදනාබර හඬ එහිදී මහෝපකාරී ඌයේ සැලකිය යුතු අභියෝග නොමැතිවීම ප්‍රමුඛ හේතුවක් වූ පසුබිමකයි. කඩවුණු පොරොන්දුව සේම කපටි ආරක්ෂකයා වැරදුණු කුරුමානම හදිසි විනිශ්චය දෛවයෝගයේ මංගලිකා සැමියා බිරිඳගේ දෙවියාය වැනි සිනමාපට ගණනාවක් මෙහිලා නිදසුන්සේ ඉදිරිපත් කළ හැකි. මහාචාර්ය සුනිල් ආරියරත්න රුක්මණීගේ මේ ගායන කුසලතාව අගයන්නේ උක්ත නිදසුන් මත විචාරාත්මකවයි. රුක්මණී දේවි සිංහල චිත්‍රපට වංශයේ විශිෂ්ටතම ගායිකාවකද වන බව ඔහු අවධාරණය කරනවා. ඒ හුදෙක් නිවරිදි ස්වරස්ථාන හා තාල මත රැඳුණු නිවරිදි උච්චාරණය සහිත ගායනයක් මතු නොවන භාවාත්මක බවින් පිරිපුන් ගායනයක් බව තමයි ඔහු පවසන්නේ. රුක්මණී තිරේ සදාදරණීය පෙම්වතිය වන්නේ ෆ්ලොරිඩා ජයලත්, අයෂා වීරකෝන්, රීටා රත්නායක, ක්ලැරිස් ද සිල්වා, කාන්ති ගුණතුංග වැනි තාරකා දීප්තිමත්ව බැබලමින් තිබූ සමයක තමයි. ඔවුන් අතරින් රුක්මණී වඩාත්ම කැපී පෙනුනේ ගායන කුසලතාවය නිසාමයි. එසේම රුක්මණී ෆ්ලොරිඩා ජයලත් හෝ කාන්ති ගුණතුංග මෙන් විවාදාත්මක චරිත නිරූපණයට උත්සුක නොවීමද මෙහිදී සඳහන් කළ යුතුයි. පවුලේ සිනමා රසිකයන් අපේක්ෂා කළ සාදු ගුණැති ස්ත්‍රී පුරුෂ චරිත සිනමාවේදී ජයගනු දැකීමයි. රුක්මණීයේ තහවුරු කළේ කිසිදු මතභේදයකින් තොරවයි. තාරුණ්‍යයේ ඉක්මවා යාම සමග රුක්මණී වැඩිහිටි කාන්තාවන්ගේ චරිත නිරූපණයට සූදානම් වුණේ සිනමාව සිය ජීවිතයෙන් බව පවසමින්. ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ සැලකෙන 1970 දශකයේදී නිර්මිත ආනන්ද ජනක විනෝදාත්මක සිනමාපට ගණනාවකම ඇය වැඩිහිටි චරිත නිරූපණය කළා. මේ වෙනකොට සිනමා රූපණය අතිශෝක්තියකින් තොරව තාත්වික ලක්ෂණ සහිතව තහවුරු වී තිබුණා. නමුත් රුක්මණී පෙරදී රංගපෑ රංගන විලාසයන් අමතක කර තිබුණේ නැහැ. හොඳට හොඳයි දිනුම් කනුව සූකිරි කෙල්ල උන්නත් දහයි මලත් දහයි සරදියල්ගේ පුතා හා සුදුපරුව යන සිනමාපට ඊට නිදසුන් කීපයක්. රුක්මණී දේවි සිනමාව පිළිබඳ හරියට අවබෝධයක් නොතිබුණත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටතම සිනමාපටයක් ලෙස සැලකෙන අහසින් පොළවට හිදී ඇය අපූරු රූපණ විලාසයක් ගෙනහැර පෑවා. කෘතාස්ත සිනමා කරුවන්ගේ අධීක්ෂණය ඉඳහිට හෝ අයට ලැබුණේ නම් ඇය මෙම தත්ත්වය මීට කලින් ජයගත හැකිව තිබුණා. සිනමාවේදී තරමටම වේදිකා නාට්‍යයේදීත් ජනාදරය නොඅඩුව ලැබුවත් විචාරක සැලකිල්ලට පාත්‍ර නොවන හරවත් නාට්‍ය හා එක්වන්නට රුක්මණී වෙත අවස්ථාව උදා නොවූ තරම්. කෙසේ වුවත් 1966 වසරේදී ධම්මජාගොඩ විසින් නිපදවන ලද වෙස්මුහුණු වේදිකා නාට්‍ය හා රූපණෙන් එක්වන්නට රුක්මණී අවස්ථාව උදා කරගත්තා. ඊට පස්සේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රය හරහා පළදායි ඉදිරි ගමනක නිරත වන්නට ඇය වෑයම් නොදුරුවේ සිනමාව වෙතින් ඇය වෙත ඉල්ලුම නිසා වෙන්න පුළුවන්. රුක්මණීගේ වර්ණවත් කලා ජීවිතය තුළදී හසුවන පොප් ගායිකාව පිළිබඳව යමක් කිය යුතුයි. නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබල්රෝස් පොප් සංගීත කණ්ඩායම ඇගේ ගායන දිවියේ දෙවන අදියර සම්පූර්ණ කළා. ලොස් කැබල්රෝස් යනු සිරිලක පොප් සංගීතයේ වඩාත්ම කැපිපෙනෙන සංගීත කණ්ඩායමක්. මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන්නේ ලොස් කැබල්රෝස් සිංහල ගීත ගැයීම අරඹන්නේ සිංහල කණ්ඩායම් ගීය ඇරඹුණු 1964 වසරේ සිටම කියලා. 1970 දශකයේ කරා ලොස් කැබල්රෝස් පැමිණින්නේ සිය ප්‍රධාන ගායිකාව රුක්මණී බවට පත් කරගෙන. නෙවිල් ප්‍රනාන්දු බටහිර පොප් ගීතයේ ලාංකීයකරණය සම්බන්ධයෙන් දැක්වූ සාධනීය අවධානය සමග රුක්මණීගේ හඬ ගැලපෙන්නේ නිරායාසයෙන්. මල්බරහි මිදිරියේ මැණිකේ ඔබේ සිනාවේ සඳක් නැගී සඳක් ගිලේ සාගරේ ඒ සඳහා නිදසුන්. මේ ගී රුක්මණී ගයන්නේ සිය සිනමා ගායනය පිළිබඳ මතකයේ ඈත් කරමින් සිනමා ගී ගායනයේදී මතු වූ වේදනාබර ලකුණු පොප් සංගීතයේ සමග ආ වේගරිත්ම ගීයට නොගැලපෙන බව තරමක් දුරට හෝ වටහාගෙන සිටින්නට ඇති. එනමුදු පොප් ගීයට යටින් ඇගේ වේදනාබර හඬ නොඇසෙනවාම නොවේ. සමකාලීන නාගරික තරුණ සංගීත ලෝලින් සිංහල පොප් ගීත ප්‍රිය කළද ඒවා ගැයූ වැඩි දෙනෙකු තරුණ වියේ පසුවද රුක්මණී ගෙවා දමමින් සිටියේ සිය මැදිවියේ අප්‍රභාගයයි. ගායිකාවකසේ ඇයලද ජනප්‍රියත්වය මේකට බාධාවක් වුණේ නැහැ. ඇය අප අතර වුණේ නම් මේ වෙද්දී ඇයට වසර 100ක්. ලාංකේය සිනමාවේ සිංහල භාෂිත සිනමාවෙන් අභියෝගයට ලක් කළා. දෙවනුව ඇය සිංහල බස මනාව නොදැන සිටියද සිංහල බස මනාව හැසිරෙවූ ගායිකාවකද වේදිකා හා සිනමා රූපණ වේදිනියකද වුණා. ඇය එක් වූ ලිඛිත ස්වරූපයේ දෙබස් අඩංගු සිනමාපට ප්‍රතිවිවරණයකදී මෙකරුණු සනාථ කරගන්න පුළුවන්.
පුණ්‍යා හීන්දිනිය බඳු සමකාලීන සිනමා තාරකා කලාත්මක සිනමා අඹරේ පායද්දී ඒකරා යන්නට කිසිදු ඈයමක් ඈ දැරුවේ නැහැ. අනික් අතට ඈ සිනමාවේ වේදිකා නාට්‍ය හා සංගීත ශාස්ත්‍රයේ පුරුෂ මූලික බව ජය ගන්නට සමත් නොවු බවද සඳහන් කළ යුත්තක්. ඈ ළඟ තිබුණු මූලික සංකල්පය වුණේ ස්ත්‍රියට නිසිතැන නොව සමතන අවසිය යන්න බවයි. මෙතරතුරු අන්තර්ජාලයෙන් අමතක කරන්න එපා, subscribe කරන්න ස්ටුඩියෝ ජා.